Honda mana ya ika? Kanan kiri Honda mana tiba dah? Ane. Kau tu? Eh? Ah, koti. Eh, cuba nak kiri. Kati itu mai bang me. Video ke dia na video ke gana? Podi bisteraya kian tiara mata. Me api penan ya ane. Sapari pagi ki Leo kaya nama mata, ipadunu petau kaya ipadina, ya mama prediksi apa kara, ekar kaya itu godak ti, no, api serahat mama kaya na, kaya itu kaya pihak tamai, godak pelawa itu me satu parampara gana, kaya hari rata walola, satu diana tulah, ek dari bela, hadun wedunu satu, itu kota, ya Allah, swabavi ke parasari, hadi cai neme, eh ma yang geng, swabavi ke carya rata, ගොඩක් දුරට ගිලිහිලා යනවා. අනිත් එක තමයි සත්ත්ව උද්‍යානවල එකම පවුල් අතර සත්තු පැටව බිහිවිලා කියන්නේ අන්තරබිචරණ ඒ ඉම්බ්‍රීඩින් කියලා කියනවා. එතකොට ඒ වගේ දේවල් වුණාට පස්සෙත් සමහර සත්තු ටික ටික ජාන වලින් දුර්වල වෙනවා. සමහර සත්තුන්ගේ උපදින පැටවගේ ඇස් පේන්නේ නැහැ. සමහර අය ප්‍රතිශක්තිකරණයෙන් දුර්වලයි. සමහර අය Spain, kapul, ada, ya ke duru wala peta udah hilang, tuh duru wala peti ek bihu not, ya malah karena, ya peti ada kiri dini nih, ya pratiksha pakaron, nanti samahara malah, ya peti apa hafal marla dana, ogullo, gevalu lade, ya ada gimana tuh mohon dilatih, samahara ballo, samahar, pusi, pusa malah hemat, ya bagi dewa karena ada kalau dia, ini kita pada anak itu tamai, oh ibu dina peti ya, duru wala sate bim, තොරපි මේ අවස්ථාවේ විශාල අභියෝග ගණනාවකට මුහුණ දුන්නා. මම මේ හැම වීඩියෝ එකක්ම ගත්තේ මගේ ෆෝන් එකෙන්. ඒකට හේතුවක් කියන්න දෙනවා. ඉස්සෙල්ලා මේක මට කියන්න. මේ ටික කියන්න හේතුව කට්ටියගෙම සමාව ඉල්ලන්න. මොකද ලයිට් ගහලා කැමරා දාගෙන ලොකු දේවල් කරන්න බෑ. එහෙම වුණොත් මේ අම්මට ඩිස්ටර්බ් වෙනවා. සහ එහෙම වුණොත් මේ අම්මා කලබල වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් පැටවුන්ට හානියක් කරන්න තියෙන ඉඩ හද 100ට 100කින් ඉහළ යනවා. ඒක නිසා අම්මා පුළුවන් තරම් සංසුන් කරගෙන එයාට මේ අපි කරන වැඩේ කිසිම බාධාවක් නොවෙන්න තමයි කරේ. ඒක නිසා ඇත්තටම සමා වෙන්න ඕන. ගොඩක් වීඩියෝ පැහැදිලි නැහැ. සමහර වීඩියෝ ටිකක් හෙල වෙනවා. මේක දාන්න ප්‍රධානම හේතුව තමයි සත්වෝද්‍යානවල සේවකයින් කරන කැපකිරීම පෙන්වන්න. බහුතරයක් ඉතා විශාල කැපකිරීමක් කළ රිදිගම සපාරු උද්‍යානයේ මේ තරමට ගේන්න දැඩි කැපවීමක් කරන සමහර අය තමන්ගේ ජීවිත පවා අවදානමට ලක් කරගෙන. ඉතින් මේ වීඩියෝ එක බැලුවොත් ඕගොල්ලොන්ට තේරෙවි මානව ජීවිතයක් තප්පර ගාණක් ඇතුළත මරලා දාන්න පුළුවන්. වනාන්තරයේ ඉන්න විලෝපිකයන්ගේ විශාලම බලල්පවල විශාලම සමාජිකය සහ දරුණුම කෙනා. අපි කොහොමද හසුරවන්නේ කියලා ඉතින් ආයෙත් ඉල්ලනවා අඩුපාඩු තියෙන ඒවාට සමාව වෙන්න කියලා. මේ වගේ වීඩියෝ ගොඩාක් තියෙනවා. ඉතින් subscribe කරලා තියාගන්න මම හිතන්නේ පාඩු වෙන එකක් නැහැ. ඔයගොල්ලෝ ගොඩක් දේවල් බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඉඳලා අපි දාන වීඩියෝට subtitle add කරනවා. ඉතින් ඒකට මට අති දක්ෂ යොදෙන්නෙක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට වීඩියෝ එකකෙම මම ඒ දෙන පෙන්නන්නම්. එතකන් නම් ගම් මනක් කල් විදයි. බොහොම ස්තුතියි මම මේක වෙලාවක් කරගන්න ඔය දෙනට ස්තුතිවන්ත වෙනවා. බලමු වීඩියෝ එකට. බලලා පොඩි අයිඩියා එකක් ගන්න අපි මොනවද කරන්න කියලා. බොහොම ස්තුතියි. මේ රෑ එකට විතර තමයි ලියෝ පැටව දාන්න ගත්තේ. මං හිතන්නේ හරියටම රෑ 1:09ට විතර මේ පළවෙනි පැටිය ඉපදෙන වෙලාව. මම මේකේ මේ ඔරිජිනල් වීඩියෝ එකත් ඒ සවුන්ඩ් එකත් තියෙනවා. මේ සද්ද එහෙම ඇහෙන්න ඕන නිසා ලියෝ හැබැයි එයාගේ පැටියව මේ
නාවන් උත්සාහ කරන තවම පෙකණි වලත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. අනිත් එක බලන්න අපේ කීපර්ස් ලගේ තියෙන කැපවීම දැන් යා මං එනකොටත් පිරිත් දමලා. එයා මට මං හිතන්නේ හොඳ පහසු වාතාවරණයක් හරි යාගේ මානසික ත්වය යම් කිසි මට්ටමකට අර නිකන් එක මට්ටමකට ගේන්න වෙන්නේ නැති. දැන් මේ තියෙන්නේ දැන් ලියෝ කිරි දුන්නේ නැති නිසා අපි ලියව ගත්ත ක්‍රෂ් එකට ලියෝ මේ ක්‍රෂ් එකට අරගෙන මේ ලියෝ ක්‍රෂ් එකේදී ලියෝ අපි සාමාන්‍ය අපි එකේ ඉඳලා උදේ 3 විතර නිකන් එයාට පැය දෙකක් තුනක් විතර දුන්න චාන්ස් එක එයා කොහොමවත් මෙයාව පැටවුන කිරි දෙන්න උත්සාහ කරේ නැහැ ලියෝ ඊට පස්සේ අපි ලියෝව ක්‍රෂ් එකට අරගෙන ලියෝව ලියෝට ආයි පැටිය අඳුනලා දුන්නා. අපිට පොඩි මේකක් තිබ්බා පොඩි බයක් තිබ්බා. ලියෝ සමහර විට මේ පැටවව මරන්න උත්සාහ කරයි කියලා. හපන්න උත්සාහ කරයි කියලා. ඒ නිසා පැටවව ආරක්ෂා කරගෙන ලියෝට අඳුනලා දෙන්න. ලියෝ අපිට ලොකු මේ ලියෝ අවධානමක් ගන්න ඕන. ලියෝ ඉතින් ඒ අවධානම හරි ඉවසීමේ හරි පරිස්සමට කරනවා විශේෂම දේ තමයි මමත් එතකොට ලියෝ එක්ක මේ පේන්නේ නැවටනේ ලොකු හිතවත්කමක් තිබෙන්නේ නැහැ කොහ කොහ ලියෝ පැටිය වෙනුවෙන් හරි ඉතාලම පොඩි වෙලාවක් ඇතුළත මටත් මේ ලොකු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න වුණා සහ විශේෂයෙන්ම අපිට ජීවිත අවධානම පවා ගන්න වුණා මේ පැටවු දිනුවෙන් සාමාන්‍යයෙන් ලියෝට මගේ අතක් හපනවා කියන්නේ නිකන් අපි පපඩමක් හපනවා වගේ කුඩු වෙලා යනවා ඉතින් ඒ අවදානම අපි අරගෙන අපි ලියෝට පැටවු ටික අඳුන්වලා දුන්නා ලියෝ ලියෝ ගා ලියෝ 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 මම මේ කියන්න පුළුවන් මැඩම් මේ හැඩ්ලයින් නම ගත්ත ඒක කිස්සේ ලියෝ ලියෝ ක ක මේ ලියෝ මෙතන ක Leo? මේ හැදෙති පොත් පාතර යයිද මොකද මෙයාද ගොඩින් ර කකුලේ හැපෙන්න තියා ගන්න ආන්නදේ අරියට තම්පු ලියෝ ග කෙල ලියෝ හරිය අහුල පිටනේ නෑ කමනේ හොයාගරි අහුණද? එතන ඉතින් තියන ලියෝ තමන අනිත් පැටියගේ ඉඳලා ලියෝ
කරලා ගෙදින්ද ගන්න කොහොමද රෙදි ටික කරන්නේ good girl yeah show in yo hondai yo hondai yo sama dukkala nama re amana amana dukkala ke tagala ke ne කවා කරන්නද ඔය කැ අරක උඩ උඩට නගින නවත්ත ගන්න මම කමෙන්ට් එක දාගත්තා ඒක බිමින් උඩ පැලවට කොහොමද යන්න බඩ ගලලා හරි නැත්තම් ප්ලැට්ෆෝම් එක වටේ මේ ඉන්ටර්ලොක් ගල්ප එලියක්වත් යන්න ඕන මෙයා ලිස්සරට නැති වෙයි පැටවුද ඔව් ඒතකොට මෙයා මෙයා යන කොට අරින්න මෙයා පැට්ෆෝම් එකෙන් බහිද්දන්න ඔයාලා පේනවද තනිය සාරයක් තියෙනවද අතගාල කොට බලන්නක තනිය ලියෝ එන්නේ ලියෝ 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 බබා ලියෝ 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 අස ඉස්සර තනිය අත්හැරලා බලන්න හැබැයි අර 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 කිට්ටුම් තියෙන ලියෝ ලියෝ මෙන්ක තුසාර ડોක්ටර් අන්න පොඩුවට පොඩ්ඩක් තියන්න ඕ ඔව් හරි අවුනද මං බොනවා නේද නෑ මේ තන කෙනෙක් බොනවා අනිත් එක්කෙනා මේ තාම මවුන්ට් කරනවා හරි මං අරට කෝල් එකක් දුන්නේ නෑ හොඳේ අවුනද ආ හරි ඩොක්ටර් අරු බොනවා මං ගොලි ග්‍රීස් නේ ආ දෙන්නම් බොනවා දැන් බොන බොන හරි මං ගොලි ග්‍රීස් නේ ආ මේකේ වැදුණාද ලිවේ මේකේ ලියෝ ගුඩ් ගර්ල් මං ඔන්න එක ගහන්නද හරි අර මේ දෙන්නේ කේම තිබ්බනම් මේ තුසාර මේගොල්ලෝ පිටු වෙන්නේ නැහැ ඒක නෝ මේකට ගන්න දෙයක් මොඩියක් තියෙනවා ජරමත් අපි මෙයා මේ දෙන්න කොහමද අනිවාර්යෙන් ගොඩ ගන්න ඕන ડોක්ටර් අර තාත්තා දෙන්න මක්කුව ගෑස් ගෑස් එන්නේ බා ලියෝ 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 ඒ කලින් කතා කරේ පශු වෛද්‍ය නන්දන පෙරේරා රජයේ පශු වෛද්‍යවරයෙක් විදිහට මං හිතන්නේ වසර 35කට විතර ආසන්න 30කට විතර ආසන්න කාලයක් වැඩ කරලා ඉතාමත්ම අත්දැකීම් සහිත දක්ෂ පශු වෛද්‍යවරයෙක් ඉතින් එතුමා මේ වෙලාවේ අපිට ගොඩක් ලොකු හයියක් වුණා මේ වැඩ ටික හරි පරිස්සමට කරගන්න මොකද ඒගොල්ලෝ අපි දෙගොල්ලොම එකතු වුණොත් තමයි හරි පහසුවෙන් මේව කරන්න පුළුවන් ඒගොල්ලෝ බෙහෙත් කරන වගේම අපේ සත්ත්ව භාරකරුවන් කැපවීම දෙකම එකතු වුණාම තමයි මේ සත්තු හරි ලස්සනට හැදෙන්නේ ඉතින් එතුමා අපි අතරින් වියෝ වෙලා තියෙනවා ඉතින් ලාල් මහත්තයර කෝල් එකක් දෙන්නකෝ මට කෝල් ගන්නවා මගේ ෆෝන් එකේ මතක් කරන්න ඕන මම ලියෝ කො වෙන ඉදිය කොහෙද ඉදිය නෝය එදින කිරි බොනෝනේ මේ වෙනකොට මමත් එක්ක ඉන්නේ ලලිත් කුමාර කියන අපේ සත්ත්ව භාරකර මහත්තයා. ඉතින් ඔය ග්ලව්ස් එක දාගෙන එයා තමයි සත්තු ටික අම්මගේ තන පුඩුවට ලං කරන්නේ. හරි පරිස්සමට මොනවා හදිසියක් වුණොත් එයා ඉක්මනට
ටක් ගාලා පැටවු ටික එළියට ගන්න ඕන. ඒක එයාගේ අත් දෙකටත් අනතුරක්. එතකොට මම තමයි මේ පැත්තෙන් ලියෝව කූල් ඩවුන් කරන්නේ. ලියෝට පැටවුන්ට හානියක් කරන්න තරම් අර දරුණු සිතක් පහළ නොවෙන්න එයාව හරි පරිස්සමට කූල් ඩවුන් කරගෙන ඉන්නවා. මම ටිකක් මම මට ඒ සම්බන්ධව පොඩි අත්දැකීම් තියෙන නිසා. ඊට පස්සේ මේකට අපි දිගින් දිගටම හැමදාම පැය 24ෙම මෙයාලා මේ විදිහට කිරිපවන්න ඕන, මේගොල්ලෝ රැක බලා ගන්න ඕන. මේ හැමදේම කරන්න ඕන නිසා ඊට පස්සේ පහුවෙන්දම මම එකතු කරගත්තා ශ්‍රේහන් ශ්‍රී තාරක කියන සත්ව භාරකරු මහත්තයා සහ මෙරන් විරාජ් ලක්ෂාන් කියන සත්ව භාරකරු මහත්තයා. ඉතින් ඉස්සරහට වීඩියෝවලදී ඒගොල්ලෝ ඒ දෙන දකින්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අපි සත් දෙකක් විතර දවල් රෑ නැතුව විශාල කැපකිරීමක් කරා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපේ ඇස් ඉදිමිලා, මූණු ඉදිමිලා, කකුල් ඉදිමිලා, ලොකු කට්ටක් කෑවා මේ වැඩේ කරන්න. Leo patang gat මාස්ක දාන්න ඕනේ. ඕමල් පොල් සාමාන්‍ය. නෑ මාත් ඉන්න මේ දවස් ටික මෙතන ඉන්න. මේ දස්තර කැලියක් උඩට ගන්න පුළුවන් මේකටනේ දස්තර වැඩි අපි හොඳ රිදි ටිකක් ගන්න ගමු. දස්තර එක සැර වැඩි. බේබි ජපන් ටිකේ දස්තර එක නෙමෙයි. අපි මේ ටික අර පොඩි අයට මේ පොඩි බබාලට මේවා කරන්නේ. මේ ටික හිට ගමු. දස්තර එක සැර වැඩි මේගොල්ලන්ට. අපිට මූණ ඔය බලන්න මූණ හොදන්න මූණ පිය දාන්නවා බෑ. රෆ් වැඩි එකද. මෙයාට කියනවත් තමයි මෙයා මේ මම හරිය ගේම් ඉල්ලලා ගහන්න එපා. මෙයා තියා ගන්නවා හරිය ඇඩ් කරලා තියමු. මේකිට මේ බෙහෙත් ගහලා බය කරුවොත් තමයි මේ බය ඊට පස්සේ කිරි දෙන්නේ නැත්තේ. ඔව් දැන් මේ ඉන්නේ යකේට දාන්නවා. ඒ මොකෝවත් කරන්න නැතුව මෙහෙම මේව කරමු. හෙට කොහොම යන්නේ මම කොහොම ඉන්නකම් ගහන්න දෙන්නේ නැත්නේ. මෙයා තියාක මෙයා හොඳ මෙයා ගැන නටන්න ඕනේ නැහැ පාඩු විඳින්න කි. දෙන්න නීති. දෙන්න 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 දෙන්න. මේ මේකේ ඉදි කරගන්න හදන්නේ මම. කිචි. Mickey?
Labor room ya ini. Jekta. අපි ක්‍රෂ් එක කී කී කතා කරේ මෙන්න මේ පොඩි කෝඩුවට. ඉතින් මේක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය අවස්ථාවල වලදී ගොඩක් කරාට සතුන්ට ප්‍රතිකාර කරන්න සහ සතුන් නිරීක්ෂණය කරන්න ගොඩක් සමීපව. ඉතින් ඒක මේකට විශේෂ ක්‍රියාවලියක් තියෙනවා සහ මේකෙත් තව මේක ක්‍රියාත්මක කරන්න තව ක්‍රම කීපයක් තියෙනවා. එතකොට අපි මේකට දාගන්න ප්‍රධානම හේතුව තමයි අපිට නිකීව ගොඩක් පහසුවෙන් හසුරවන්න පුළුවන් අපිට ළඟ ඉඳන් අත ගන්න පුළුවන් ලියොට සෝරි ලියොට හරි මේ පහසුවෙන් අපිට මෙයාව හසුරවන්න පුළුවන් ළඟට ඉන්න පුළුවන් සහ අදසියක් වුණත් ටග් ගාලා මොන පැත්තෙන් හරි එක මේ පැත්තෙන් එක උදේ පැත්තෙන් එක පැත්තක ටග් ගාලා අපිට පැටවුන් ඇතුළට දමන්න සහ ඇතුලෙන් එළියට ගන්න හරි පහසුවෙන් ඉතින් ඒක නිසා කිරි දෙන වෙලාවේදී පැටව කිරි බීලා ඉවර වෙනකන් අලුත් යාළුවෙ අපිත් එක්ක ලියවට මේ ක්‍රෂ් එකේ ඉන්න උනා. හා ඉතින් ඕ ඉතින් අපි දෙන අලුත් යාළුවෝ. ආ හිතුවනද? විශේෂයෙන්ම දෙයක් කියන්න තියෙනවා. මම මේ වීඩියෝ ටික ඔක්කොම කරේ ෆෝන් එකෙන් සහය වෙනකොට YouTube channel එකක් කරන්න කිසිම අදහසක් තිබෙන්නේ නැහැ. මම කරන ගොඩක් වැඩ මම මගේ පසු මතකයේ සඳහා පස්සේ මට බලන්න මම තියාගත්තා. ඉතින් ඒ කරපු වීඩියෝ එකක්. එතකොට මේ වීඩියෝ ටික දැකලා ඕස්ට්‍රේලියාවේ ඉඳලා හිරන්ත අයියා හිරන්ත හේරත් ඔයගොල්ලෝ බලන්න Facebook එකේ හැරි ලස්සනට ලියන හොඳ දක්ෂ මහත්තයෙක් ඒ අක්කයි දෙන්න ලංකාවට ඇවිල්ලා මට කැමර එකක් ගෙදරටම ගෙනත් දුන්නා. GoPro Hero 9 කැමර එකක් ගෙදරටම ගෙනත් දුන්නා. මෙන්න මේ වීඩියෝ ටික දැකලා කියන්නේ අපි මේ වගේ වීඩියෝ කරද්දි සත්තු හසුරවද්දී සතා පිළිබඳව අපේ සම්පූර්ණ අවධානය තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි සතාගේ හැසිරීම වෙනස් වෙද්දී අපිට ටග් ගාලා ආරක්ෂිතව ඉවත් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මම ෆෝන් එකක් අරගෙන ෆෝන් එකත් අල්ලගෙන ඒකට මගේ අවධානය සතා ගැන තියෙන අවධානය ෆෝන් එකට චුට්ටක් අඩු කරලා ෆෝන් එකට දුන්නාට පස්සේ මට තියෙන ආරක්ෂිත බව ටිකක් අඩු වෙනවා. ඉතින් ඒක නිසා ඒ ගොඩක් දේවල් හිතලා හිරන්ත අයියා මට කැමරාවක් ගෙනත් දුන්නා. දැන් හරි පහසුවෙන් මට ඕන නම් මේක මගේ ඔළුවේ මවුන්ට් කරගෙන සම්පූර්ණ මගේ අත් දෙකම සතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මගේ අවධානය සම්පූර්ණම සතාවට යොමු කරන්න පුළුවන්. ඉතින් නැවත වතාවක් මං හිරන්ත අයියට කෝසලාකට ස්තුතිවන්ත වෙනවා. මේකේ තියෙන විශේෂම දේ තමයි අපිට ලැබුණ ලොකු අභියෝගයක්. සාමාන්‍ය කොටියකටත් වැඩිය අපිට හසුරවන්න ලැබුණේ ප්‍රසව වේදනාවෙන් ඉන්න සතෙක්. එතකොට එහෙම වේදනාවකින් ඉන්න සතෙක් හසුරවද්දී එහෙම සතෙක්ව සංසුන් කරවලා මේ වගේ කිරි දෙනවා කියන්නේ කරන්නම හරි ඉතාම අපහසු දෙයක්. ඒවා අති භයානක දේවල්. දැන් මෙයා කොච්චර මෙහෙම හිටියත් මෙයාගේ අර වේදනාව වැඩිකමට මෙයා අපිට පහර දෙන්න තියෙන ඉඩකඩ අතිශය වැඩි.
ඒකම තමයි අපි මේ කටහඬේ තියෙන ස්වරය වෙනස් වෙන්නේ ඒක. ඒකයි අපි නිතරම ලියෝ 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 කියලා. එයාගේ අවධානය අපේ ළඟම තියාගන්න. එයාට වෙන දෙයක් හිතන්න දෙන්නෙම නැත්තේ. හොඳ බබාට පුළුවන්. හොඳ බබා දැන් නිදාගන්න. මම ඔයාගේ ඩියුටි මම ඒක කරන්න. ඔයාට නිදාගන්න තියෙන්නේ. හා 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 හා. හරි හරි හරි. එහෙමත් ඕනද? අතර දෙන්නත් ඕනද? හා. ඒකත් තියන් ඉන්නකෝ. කම්මැලි කමනම් අපෝ. ලියෝ බබා. මග ලියෝ බබානේ. ලියෝ බබා. මුන්ට චුට්ටක් නිදාගන්න මැනිකේ. මැනිකේ. හා චුට්ටයි හොඳේ. හා 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 හා. හරි හරි හරි. ලියෝ බබා. මැනික නිදාගන්න මැනික මැනික. තව විනාඩි 10ක් දෙන්න. තව විනාඩි 10යි ඕන. හොඳේ. ලියෝ බබා හොඳ බබා අපේ හොඳ බබා. ඕ ඕ හරි හරි මගේ අත තල්ලගෙන ඉන්නේ හා මේ අත අල්ලන් ඉන්නවා මලන්. කෝ කෝ මං අත ගන්නව ලියෝ ඈ. ලියෝ බබා. කෝ අපේ ලියෝ බබා. කෝ අර ඊයේ හිටපු ලියෝ බබා. අර හොඳ කෙල්ලකෝ. මොකද හිතුවක් කාරියක්. හා හා. ඔයා 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 ලෙව කෑවට කමන්නේ. හරිද? ආ හරිය. දැන් මං ඕන අත ගන්න ඔයාව. ඕන මං ආව අත ගන්න. ඕන මං ඔයාව අත ගන්න මේ. ලියෝ. ලියෝ බබා. තාචු උට්ටමයි ඕන මට කිරි දෙන්න. හරි. තව විනාඩි 10ක් දුර නම් ඇති. දහයයි ඕන. ඇත්තමයි 10යි ඕන. එපා ලියෝ ලියෝ ඉන්න මගේ මැනිකේ. අනේ නැගිටින්න එපා හොඳේ. ලියෝ මැනික නැගිටින්න එපා හොඳේ. තාචු උට්ටක් ඉන්න ලියෝ. චුට්ටම චුට්ටයි හොඳේ. හොඳේ. ලියෝ බබා. හොඳ බබානේ. ඕ හොඳ බබාට පුළුවන්. හොඳ බබාට පුළුවන් ඔක් කරන්න. ඕ හොඳ බබාට පුළුවන්. තා විනාඩි 10ක් නම් දෙන්න පුළුවන්මයි. අපෝ අපෝ ලියවා ලිය බබාට පුළුවන්. එපා. හා 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 ළඟින් හා 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 හා. හරි හරි. හරි ඉතින්. ඉතින් ඔච්චර නැලවෙන්න ඕනේ නෑ ඉතින්. ලියෝ. අම්මෝ අතරි දෙනව පැටියෝ මගේ. ලියෝ ඉන්න පැටියෝ. අයියෝ. කිත්තනේ ඉතින්. මේ ඉන්නේ අපේ ලියෝ අම්මා. යා බබාලා දෙන්න ගිය අම්ම කෙනෙක්. යා ඉතින් පොඩ්ඩක් අකමැති නයි බබාලට කිරි දෙන්න. ඒ නිසා අපි සත්ව බාරකරුවත් එක්ක එකතු වෙලා මේ ඉන්නේ කෙනෙක්. ශාන් ශ්‍රී තාරක. හයි කියන්න. ඒක එකතු වෙලා මේ අපි මෙයාව කූල් ඩවුන් කරනවා. මේන්න මෙහෙම. මෙන්න මෙහෙම කූල් ඩවුන් කරගෙන තමයි එයා එතකොට චුට්ටක් කූල් එකේ දිද්දි අපි බබාලා දෙන්න දීලා තියෙනවා. කො වෙයිට්. අන්න මෙහෙම. ලියොත් හරි කැමැත්තෙන් ඉන්න වැඩේට. හිටපුවන් අතහපන්නත් හදනවා. ඒ වුණාට ඉතින් එයා ආසයි වැඩේට. ඕම කළා තමයි මගේ අතහපන්නේ මන් දන්න වෙලාව. මේන්න මේ වුණාම අර දැඟිල්ල මුකුත් නෑ දැක්කනේ. කූල් වෙනවා. ඒ අතරේ අර ඕල ගෙඩි දෙක දඩ බඩ ගාලා කුකුටි කුරුල බොනවා. එපා හොඳි මං හපන්න එපා හොඳ ඉන්න මයික් ඉන්න. හා හා. ඔයා කන්නේ නෑනේ. මාව කන්නේ නෑනේ. කන්න දෙයක් නෑ ඉතින් නේ. කනවනම් ඉතින් ඕකම කඩනේ. කනවනම් ඉතින් කට ඇතුළේ මගේ අත තියෙන්නේ දැන්. ෆෝන් එක මැෂි. කදීර බෑ. ගියාම ඉන්න. ඉන්න ලියෝනේ. හා අනේ දැක්කද? නෝටික් වෙනවනේ හිටපොකෝ. කෝ කටල්ල බේන. නෑ 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 ලියෝ නැගිටින්නේ නෑ නැගිටින්නේ නෑ නැගිටින්නේ නෑ. මහජිය දෙනවා ලියෝ වලට ඉන්නවම. ෆුල් බොඩි මසාජ් එක ෆ්‍රී හම්බෙන් ෆ්‍රී. ලියෝ මෙන්න.
TikTok එක කරන්න හදන්නේ යාළුවෙක් එක්ක දවස් ගානක ඉස්සේ ඉඳලා අපි යාළුවෙක් නෙමෙයි අම්ම කෙනෙක් හම්බුනේ අපිට අම්මා හරි ලාවකට හරි නවටි වෙනවා බබාලට කිරි දෙන්න වාඩි වෙන්න ටිකක් පිස්සු ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ අම්මා වරවට්ටලා යාව අතගාලා යාව මසාජ් කළා පොඩ්ඩක් වාඩි කරගෙන බබා ආලියෝ ලියෝ ලියෝ මේ ඉන්නේ යම්මා හිතුවක් කවල අම්මා මේ ඉන්නේ යා ඉතින් යාගේ බබාලා කුකු බීල කියා හරි ඉවර වෙනකන් මේ අපිට සිද්ධ වෙනවා මෙන්න මේ විදියට කොකොලියෝ ඉන්න හැරෙන්නේ නැහැ හැරෙන්නේ නැහැ ඉන්න වෙනවා මෙන්න මෙයාව මේ වගේ මසාජ් කරන්න මේ තන මසාජ් කරනවා අපි එමතරම් මසාජ් තමයි ඉතින් ඊට පට්ට සැප ඉතින් කොකෝ ලියෝ ඉන්න හා ලියෝ ඉන්න ලියෝ ලියෝ ඉන්න යෝ මට මේ හාල් පොත වගේ මෙච්චරයි තියෙන්නේ ෆෝන් එකකට කොකෝ කොකෝ ලියෝ ඉන්න හා හා ලියෝ 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 අනේ ආයාගේ පැටවුට දැන් චුට්ටක් ආදරේ වෙලා වගේ කො මේ හැරෙන්න හා ටව ටික චුට්ටක් නාවනෝනේ ඔව් දැන් සාමාන්‍ය මෙයාලා එහෙම ඉසිං කරන්නේ නැහැ එනට පෙලියෝ අපේ ආදරේ මැද්දේ දැන් යාගේ පැටවුන්ටත් ආදරේ කරන්න ඉගෙන ගන්න වෙන්නේ අපේ එහා පැත්තේ යෝ නැ චුට්ටක් ඇටි හැරෙන්නකෝ බබාලට කොක්කෝ පාරණ වෙනස් කරන්න වෙනවා යමෙක මෙතන හැරෙන්නකෝ බබා කොහ 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 හැරෙ එන්නේ මේකෙත් තියෙනවද කොටි දියා නෑ මොදාම ෆෝන් එකේ ඒත් උග්‍රද්ද අපිලා ආයි දාන නැත්නම් පස්සට අදින්න වගේ හදන්නවා ගලවන්න වගේ ගලව ගන්න නැති වෙන්න කොහමද ලියෝ වන්නම්ම එතන අනිවාර්යෙන් අම්මා ලේව කන්න ඕනම. නෑ හොඳයි. එතන ගොඩේ ලේව කන්න ඕන. එතන ඇයි ජරාව නම් ඔක්කොම සුද්ධ වෙන්නේ. සහ එතන ලේව කනකොට උත්තේජනය වෙනවා මේගොල්ලෝ. චූ කරනවා, අක්ක දානවා වගේ. යා පිහෙදා ටිකක් අක්ක දාන එක දිගට. හා හා. ඔව් නෑ ඒක පුරුදු වෙනවාම හරි ඔව් ලියෝ 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 හැරෙන්නකෝ මෙහෙට හැරෙන්නකෝ අනේ ශාන්ති අර අවුනතරයක් නෑ නින්දියක අවුල
ලියෝ කපුලෙන් නැද්ද ඈ කපුලෙන් ගියානේ කපුලෙන් නැද්ද පස්සට දැක්කද නෑ මම දැක්කේ නෑ ඒක කපුලෙන් මෙහෙට ගත්තා ඊට පස්සේ අරට සෙට් නැ ගන්න ඉතින් මෙයාට මේ තේරෙනවා මේ ඔක්කොම ටික නෑ ලියෝ මට තේරෙනවනේ මුnde ඒසින්නේ වුණා නේද අරුන්ගේ ඔව් ඈ නෑ දිව කොහොමද ලියෝ මෙන්න මේ හැරෙන්න එයා කිරි බොයි කටින් අල්ලගත්තා නේද ලියෝ නෑ හරි කොකෝ ලියෝ ලියෝ අතරින් අපේ ලියෝ කොහ ලියෝ 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 ඇතරියද කොකෝ ලියෝ ලියෝ ආහා කොකෝ හොඳ ලියෝනේ කොකෝ ලියෝ අතරින් ලියෝ ලියෝ අතරින් ලියෝ ලියෝ අතරින් පැටි අතරින් ලියෝ 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 අතරින් ලියෝ කොකෝ කොකෝ හා 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 ලියෝ 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 හා හා අතරින් 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 කො ලියෝ හොඳ ලියෝනේ හොඳ ලියෝ හා 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 මැනිකේ කොකෝ දෙ එන් මෙන් මෙන් හා 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 කො 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 හා 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 ඉතින් එයාට තනේ හොයාගන්න බැරි වෙලන් ලියෝ 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 අන්නර යව දෙයක් තනේ හොයාගන්න බැරි මෙන්න මට හැරෙන්නකෝ අපිට අපි හොයලා දෙන්නම් කො 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 ලියෝ ගෙනියන්නනේ චන් තියා අරන් යන්න හපන්න හපන්න කො 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 අරේ නින්ද ගිහින්. හමිද. පොම්පාරි. මුගේ කෙල මාර ගන ඇයි? කොකෝ. කොලිය. නෑ නෑ තද වෙන්නේ නෑ තද වෙන්නේ නෑ මේ නෑ අර කකුල් දෙන්න තමයි තියන් ඉන්නේ. දැන් ලියෝ හොඳයි. ලියෝ අම්මා ෂෝක්. ගුඩ්. හොඳටම බොන කොහොම හරියටම ඌට උට ලොකු ලොකු තනේම අල්ල ගන්නවා ඌ ගන්න පිට එන එකට ගෙන්නගෙන අර උ දිග ඇදලා පෙන්න අර මේ කොල්ල ගන්න අනේ ක්ලියර් කනෙක්ට් කරා ගුඩ් නෝකදේ වෙන්න ඕන සේ අපි කොච්චර පිහ දැම්මත් වැඩන්නේ මෙයාගෙන් ඒක එන්නේ නැතුව ඔයා හැංගෙන්න යන්න එපා ඉන්නින් ඉන්නින් හැංගෙන්න ගියොත් තමයි ඊට පස්සේ එයා හොයන්නේ කවුද ඉන්නේ ආ ඔයා ඉන්නවා ආ ලියෝ හා නාවන් කොහ වඩ කද්ද යන්නේ ඔයා ඉන්න ආ හා ලියෝ ඉන්න හරි ලියෝ ආගේ වැඩේ පටන් ගන්න කොහ 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 හා ඔයා වැඩේ පටන් ගන්න කොහ මැනිකේ කොහ චුට්ට පැඩ දෙන්න ආවලදී කොහ කොහ චුට්ට නාවලදී ලියෝ ලියෝ චුට්ට නාවල දෙන්න මැනිකේ නෑ 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 නැගිටින්නම් නෑ හොඳේ ඔහොම ඉන්න නැගිටින්න ඈ ඔයා ඔහොම ඉන්න මැනිකන්නේ වෙලාවකට අපි කිරිපෝලයකට විනාඩි 20කට විතර ආසන කාලයක්. ඉතින් ඒ අතරේ හිටපු ගමන් මේ ගොල්ලොන්ට නිින්ද යනවා.
ආයි නැගිටවනවා. ඒ වගේ නිසා සාමාන්‍යයෙන් අපි විනාඩි 30කට විතර ආසන්න කාලයක් එක දිගට එක වෙලාවකට කිරිපුවන. මේ යනවා ඊටත් මේක මේ වෙන අපිට සමහර දවසට අපි ලියවට පෙන්නන්න බැරි වෙනවා. පියනකොට පෙන්නන්න බැහැ. ඊට පස්සේ අපි යවා අංගල වෙන කෙනෙක් කොහමද ළඟට ගිහිල්ලා ඒක ඌරක් බීලා චුට්ටක් ඉඳලා තමයි බොන්නේ කොහමද රෙස්ට් එකේ. දැන් අපි කිරිපුවද්දි එහෙම නැන්නේ කොහාගෙන කොහාගෙන යනවනේ. ලියෝ මේ කූඩුවට ගෙනල්ලා විනාඩි 15 20ක් ලියෝ මසාජ් කරලා ප්‍රමාණය බස්ස ගන්නනේ අත ගාලා නාහෙන් අඬලා ලියෝ වාඩි කරගන්නවා. ඉතින් මේ තත්ත්වයට ගේන්න මේ වගේ වාඩි වෙලා ඉන්න සංසුන් ලියෝ කරගන්න සමහර දවසට අපිට පැයක් විතර යනවා මේ විදිහට වාඩි කරගන්න. ලියොත් මේකට අල්ලලා වාඩි කරන්න පුළුවන් සතෙක් නෙමෙයි ලියෝ කියන්නේ. එතකොට වරුසා වැහැපු මහරෑ ඒකට දෙකට හිතුවෙත් නැති විදිහට මහ රෑ වරුසාව හැපි වෙලාවල් තිබ්බා. එතකොට ඒවට අපි වැස්සේ තෙමීගෙන තහඩු ගෙනල්ලා ටක් ගාලා මෙතන කවර් කරා. එතකොට ඒ දවස්වල කොරෝනා ලොකුවටම තිබ්බා. එතකොට අපිට ඩියෝගේ සහ පැටවුන්ගේ ආරක්ෂාවට අපිට PPE කිට් එක දාන්නවා. ඉතින් ඒ PPE කිට් එක දැකලා බය වෙච්ච අවස්ථාවල් තිබ්බා. පශු වෛද්‍යවරයෙක් එක්ක තීෂය විදියට අපි ගැටුණු අවස්ථා තිබ්බා. ඉතින් දහසක් බාධක දහසක් අභියෝග වලට අපි මුහුණ දුන්නා මේ සති දෙකකට අසන කාලේ. ලියෝ ඉන්නේ හැමදේ. නෑ නෑ ලියෝ ගන්න 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 ලියෝ 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 එපා ලියෝකන් ලියෝකන් ලියෝ මගේ අත මගේ අත මගේ අත එයි ලියෝ ලියෝ අනේ එපා ඉතින් ඔන්නේ ඉතින් ඔන්නේ ඉතින් ලියෝ එයි ලියෝ ටිකක් සැරට මගේ අත හැපුවා. හැබැයි මේ වේදනාවල් අපිට දැනෙන්නේ නැහැ. හරි ඉක්මනට අපි ඔක්කොම මතක කරලා අපේ වැඩේට බහිනවා. This is my phone. Okay, yeah, then I'll have it. Yeah, you. හපන්නේ හපන්නේ එහෙම වෙ එහෙම හන්න ලෙම පාන වැට ඕන ඔය ඉතින් ලෙව කන එකයි හපන එකයි දෙකන්නේ හලෝ කොට ඔය කටු ගොඩ ඔකෙන් 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 රිදෙනවා මට ඔකෙන් රිදෙනවා මට
කිට්ට ලෙවකන්න ඉතින් අර දෙන්න නාවන්න පොඩ්ඩක් නෑ apa nih pak? Baik itu malah. Ah, ada di dalam nih. Ada celapar di dalam itu. Nelia, ya kita pasti nggak apa di dalam ini. Kuli dingin aja ini lagi. Itu baru lagi nanti. Asli, ya kali aku baru kau dipain.
කෙඳිරි ගෑවෙන සැපද මේ නිදා ගන්න වෙලාව කොහමයි උදේට නිදා ගන්නවා ටිකක් තරලයක් තියෙනවා අර දෙන්න නිදි නිදිය ගන්න නැගිටිනවා ආයෙ බර ආයෙ නිදිය ගන්න මූණුත් එක්ක දිවිලා තියෙන වෙලාවස් ටිකේ Aritaye, anik ni aila. Tawa na, anik ni aila gitu. Hi Leo. Hello, nice to meet you, Leo. Hello. Hi. Hello. How are you? Leo, my handshake karna. Pehna udhar me kaudi gaya. Me Leo me kaudi ban main me ban me kaudi nahi gaya. Pehna udhar. බලන්න බලන්න මේ කවුද කියලා කොහ මේ බලන්න කොහොමද මේ මේ බලන්න මේ මේ පොටිය කියන පේනද මේකේ අයියෝ බබා ඕ මේ කො 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 මේ බලන්න ඉතින් මේක දිහා මේ බලන්න මේ ලියෝ මේ මේ පැත්තෙන් ගත්තා නේද පේනද මෙයාට ඉන්නේ නැහැ නමයි අපිට වැඩිලා ආ මේ මෙන්න බෑ මේ මේ බලන්න මේ මේ පේනද මේ ලියෝ අර ටිපර් එක දාවේ අනාක බාන්න තන පාර වහින් මේ උදේ ඉඳලා එක්කෙනෙක් කිරි බොන එක නතර කරා එයා බෙටි දාන ගත්තෙත් නෑ බඩක් චුට්ටක් පිපිලා වගේ තිබ්බා පස්සේ අපේ ලලිත් මහත්තයා එයාව හොඳට මසාජ් කරලා එයාට කියලා කක්ක දැම්මෙව. ඉතින් ඔය තියෙන්නේ බලා ගන්න. සාමාන්‍ය කැලේ කොටියෙක් දෙනා එයාලගේ අම්මලා මේ ප්‍රදේශය දිවෙන් පිරිම දිනකොට තමයි ඒව උත්තේජනය වෙලා මේගොල්ල මුත්‍ර කරන්න බෙටි බෙටි කරන්න පටන් ගන්න. ඉතින් මෙයාගේ අම්මා ඒක කරන්නේ හදිස්සියෙන් නිසා අපිට අවශ්‍යයි කියලා දන්න වෙලාවට ලලිත් තමයි ඒ වැඩේ කරන්නේ. කළු පාටයි මෙයා තමයි ළමයිගේ කක්ක දම්මන්න ඉන්නේ ලලිත්ගේ අතර ගත්ත ගම ඕක තමයි හරි පාට වෙන්න ඕන ලලිත්ගේ අතර ගියා කියන්නේ සිංහල කක්ක දැම්ම හරි දෙන්නම් නෑ ලියෝ ලියෝ නෑ ඒක කරන්න ඒක කරන්න ඕනේ ගුඩ් ගර්ල් කෙලිම ඇත්තරම කියනනම් අපි ලියෝට මවුගුණය කියන එක ඉන්ජෙක්ට් කරලා දිනේ දැන්. අපි බලෙන් දෙන්නේ. බලෙන් දැන් මවුගුණය දීලා තින්. බලෙන් ඔයාට. හැබැයි මූතර වාහනවන්ත කුරුනේ මෙච්චර අතපත ගාගෙන. නෑ ඉතින් කිරි බීර පෑයද බොන්නේ පෑය බොනකන් අපි මේක අල්ලන්න දෙපෙයි. මූතර මන්නේ මූතර මසාජ් එකේ ඉන්න සුපිරි කොට. ඒක වර දවල් මසාජ් කරනවා. නේද ලියෝ. යා බොන්න. ඔයාලා දෙන්න බොන්න කිරි හරිද? දීපු චාන්ස් එක මේ අපි හරි අමාරුයි මේක උදුරලා දෙන්නේ අම්මට කියලා
නෑ ෆෝන් එක මගේ නෑ ලියෝ ලියෝ මගේ ෆෝන් එක තියෙන්නේ මගේ ෆෝන් එක මැනිකේ මගේ ෆෝන් එක තියෙන්නේ හන්ද ඉන්න 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 කෝ වෙයිට් වෙයිට් ලියෝ ලියෝ ඔයාලන්නකො කොච්චර ලස්සනට ඉන්නවද කියලා ලියෝ නෑ හරි 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 ඔමින් 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 ඔයයි 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 ඒ ලලිත් ඉන්නේ ජීජි ලලිත් කුමාර රත්නායක එයා පැත්තේ DM සමන් කුමාරනේ කුමාර මොනරාගල DM තමයි ඔයගේ ළමයි දැක්ක ඉස්සරෝම නේ ඕ ඒවා තමයි ඔය ඔබ්සර්ව් කරේ ඔමි රෙස්ට් රෙස්ට් එකේ ඉන්න මෙන් ලියෝට කිටි 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 ඒ ලියෝ නෑ සෝරි සෝරි ලියෝ හා 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 ලියෝ නෑ කීති කී මං කීති කියවනේ කො ආ මැනිකි මැනිකි නෑ අවුලන්නේ නං ඉන්නේ කො බබා ගොඩක් නෝ ටිකට ගන්න හරි නෑ කෝලං එක එක කෝලං තමයි තියෙන්නේ දෙන්නක මට දෙන්න කියන පුතේට ඉතින් මම මේ පැත්තෙන් දෙනවා මම මෙතනින් දෙනවා මෙතනින් දෙනවා කවුදයි කෑ ගහන්නේ මට මා හුරුලෙන් හදන්න කාලෙ විදිහට දැන් උඩින්ම දැන් පැකල් දැන් මගේ ඉතිය වරයි DM නොසෑහෙන වගේ ඉන්න වීඩියෝ ගන්න එක මට ඕනේ ඒක කොලං එක එක වෙලාවට වෙන්නේ. එහා පැත්තෙන් තමයි ඉස්සෙල්ල බිව්වේ. අනිත් පැත්තෙන් ඉල්.
komali 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 ni ni dah dah ni dah dah ada dia ali ali dah go nenek ni dah dah. Hari-hari mengalami kasan dan mengkasan oleh di dalam. මේ අපි හදන්නේ මෙයාලගේ බර කිරන්න. සාමාන්‍යයෙන් අපි දවස් දෙකකට සැරයක්වත් මෙයාලගේ බර කිරලා බර වැඩි වෙනවද අඩු වෙනවද කියලා අපි හොඳ අවධානයෙන් හිටියා. මෙයාලගේ උපත් බර වුණේ කිලෝග්‍රෑම් 1යි 1.20 ග්‍රෑම් 480කට විතර අසන්න ගානක්. ඉතින් මේ මං හිතන්නේ මට මතක විදිහට 40 වගේ යනවා. ඉපදිලා දවස් 35ක් 40 දෙකකට විතර පස්සේ 1.20 කිරද්දී ග්‍රෑම් 200කට විතර අසන ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. කොහොමත් උපත් බරට වැඩිය ටික දවසක් දවස් දෙක තුනක් ගියාම චුට්ටක් බර අඩු වෙලා තමයි ආයේ පිටිපස්සේ සමහර බර වැඩි වෙන්නේ. අනිත් එක නේ කියලානේ කියලානේ. හරි අපි කියන කලින් කෙනෙක් කිරුවා කොල්ල හන්දර මේලි කොල්ල නමනේ ගොඩක් කොල්ල මේ අපි කොල්ල කිවි. හරි බලමුකෝ කොල්ලගේ බර. සාමාන්‍යයෙන් සත්වෝද්‍යානවල ඉපදෙන පැටවුන්ට ඒගොල්ලොන්ගේ අම්මලගේ ආදරය ලැබෙන්නේ හරි අඩුවෙන්. ඒගොල්ලොන්ගේ මව්ගුණේ මදරින් කියන එක අදීසියෙන් කෙනෙක් ළඟ තමයි තියෙන්නේ. හැබැයි අපේ ලියෝකටත් කලින් වතාවේ යාතේ දැනුම සහ ඒ ආදරය තිබුණ තුමාට මේ වෙනකොට අපි දකිනවා ඉතාම හොඳට. හොඳටම එයා සාමාන්‍ය කැලේ ඉන්න අම්ම කෙනෙක් විදියටම එයාගේ පැටවුන් එයා නාවන පිරිසුදු කරන විදිය. මේක ඇත්තටම හොඳ උත්තේජනයක් මේ පැටවුන්ගේ ශරීර අවයවලට සහ දැන් දෙන්නත් එක්කම බොනවා. දැන් අම්මා
ෆුල් රෙස්ට් එකේ ඉන්නවා. මම කටේ මොන අර මොන මොකද දැනට කරන්නේ ඇලි. කෙලකට ඉන්නේ. අර ලෝම ටික මෙයාගේ දැන් පැටියගේ ගැලවිච්ච ලෝම ටික අයින් කරනවා හරිද? ඒ ටික අපරාදි. තාම මෙහෙමයි. මේ දිවේ අර කටු කටු වගේ තියෙනනේ කෙරටින්. ඒ කටු ටිකේ ඇලිලා තියෙන්නේ ඔය දැන්. එයාගේ ඒ ටික අයින් කරගන්නවා. හරිද? මටවත් සපෝට් එකක් දෙන්න දෙන්නේ නැහැ ඔක හරි. අමාරු විදියෝ වැඩි. අපිට කරන්න දෙයක් නැහැ ඉතින් ඔකට. ඔයාම තමයි මොනවා කකුල් ලේවකන් ලියව. බයි කකුල් ලේවකන්. එතකොට හරියනවා. පැටියව නෑව හොඳට. කෝ එනවද මෙතෙන් එනවද කෝ බබා එනවද ළඟට එන්න නානේ මට අච්චර අත දිගනේ එන්නකෝ එනවද කෝ එනවද පොඩ්ඩ ළඟට මෙලි කරගත්තනේ නා ඔන්න අත අතාරින් මං අල්ලගෙන මොකද්ද මේ කරන්නේ අත් දෙකේ අතාරින් මං මසජ් එක දාන අතාරින් එනවා මමි 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 කට ළඟමයි තියෙන්නේ අත හොඳේ කොහෙද? නැත අතාරින්න මට ගත එහාට ගන්න බෑ. අයියෝ. කොහ තතරි? අතතරි. අයියේ. අල්ලන්න මොකද කරන්නේ? කොහ මං අත ගන්නවා ලියෝ. ලියෝ මං අත ගන්නවා. නෑ නෑ අල්ලන්නේ නෑ. අල්ලන්නේ නෑ හරිද? එහෙම හොඳ 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 බබා. චුට්ටල් එවක. චුට්ටල් එවකන් මගේ අතල එවක යමත් හරියන. කොහ ඉතින්? කොහ කොහ ටල් ලේව ගන්න ඉතින් කොහේ බල මේ ටික අසන්න මට බලන්න ඕනේ දී බල තාම අවුල ඉතින් ඉතින් මේ විදියට ටික දවසක් ගියාට පස්සේ අපි උදේ 7 ඉඳලා විනාඩි කිහිපයක් මේගොල්ලෝ ඉර එළියට නිරාවරණය කරා. ඉතින් ඒකින් මෙයාලගේ සමට ලැබෙන විටමින් වර්ග සහ මේ හැම දෙදීර පුස් වගේ දේවල් තියෙනවා ඒවා විනාශ වෙලා යන්න අවස්ථාව ලැබෙනවා මෙන්න මේ ක්‍රමය හරහා.
ඌට කලබලයි. ඔව්. යා ඌටත් යටතනේ එහා එක තියන්න බැරි වෙන්නේ. යට එකද? ආ. ඒක හැබැයි බිව්ව ගොඩක් වෙලා. ඒකෙන් හැබැයි කිරි බිඳ කඩුවා. මොඩ සපෝට් එකක් ඕනේ කරන්නේ. මුන්දේ කපුලෙන් සපෝට් එකක් ඕනේ. ඒතකොට තමයි මේක හරියට අයියෙන් අල්ල ගන්න පුළුවන්. නැත්නම් කපුලෙන් නැහැ එල්ලිලා තනේ එල්ලා ඉන්න විතරයි පුළුවන් අදින්න බෑ. මේකේ කිනෝ හරි කලබලයි මට. ඒකට කාපට්ටයක් ගලන්න පුළුවන් යටද මේක යටද? සම්පූර්ණම ෆුල් මේක මේක මේ මේන මැනලා මේක ගලවන්න ඕන කාෂියක. යට කරන්න ඕන බාර වලට මේ. ආ කක්කදමන්න. ආ ජීවිතේ. කක්කිදමන් කක්කෝ. උල් අවතල් එක දෙන්න කරලා දා. ආ හරි හරි එනවා. පාට වෙනස් දැක්කනේ. හරිද අද්දෙට. ආ තාජුට. ඒ පාර අනිත් එක්ක නෑ පටන් ගන්න. අපිට දැන් කඩක් ඇහෙල නිදා ගන්නවත් වෙන්නේ නෑ මන් දන්නෝ දැන්. හරි එච්චර තමයි. දෙන්න එක දඟලලා කිරිබීලා බඩ හොඳටම පුරවගෙන ඇවිල්ලා සැපට සනීපට නිදි. ඉතින් මෙන්න මේක දැක්කට පස්සේ අපි අපේ මහන්සිය අපේ වේදනාව ඒ හැම දෙයක්ම ගොඩක් ඉක්මනට අමතක කරලා ගිහිලා අපි හරි සතුටින් ඉන්නේ. ඉතින් මෙන්න මෙච්චරයි අපිට අන්තිම ඉතුරු වෙන්නේ. තව දෙයක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ කලින් බලපු වීඩියෝ එකේ කලින් බලපු ටිකත් එක්ක ඔයගොල්ලොන්ට හිතෙනවද මෙතන වැඩ කරපු කිසිම සේවක මහත්තයෙකුට හරි මට හරි මේ සතෙකුට පුංචි හානියක් කරන්න හරි සිතුවිල්ලක්වත් පහළ වෙනවද කියලා. ඒක අහන හේතුව තමයි එහෙම ලොකු චෝදනාවක් අපිට ඇවිල්ලා ස්වභාව ධර්ම විසින් අපිව බේරගත්තා. නැත්නම් රස්සාවක් නැති වෙනවා. ඒක ගැන පොඩි කමෙන්ට් එකක් කියලා. අනිත් එක තමයි සමාව වෙන වීඩියෝ ටික එච්චර කොලිට නැති වෙයි. ඉතින් ඉස්සරහටත් මේ වගේ ගොඩාක් දේවල් බලන්න පුළුවන්. එකතු වෙන්න මේ channel එකේ. ඕගොල්ලොන්ට කවදාවත් බලන්න බැරි. ඕගොල්ලොන්ට ළඟට ගිහිල්ලා විඳින්න බැරි අත්දැකීම. ඕගොල්ලෝ වෙනුවෙන්ම අරගෙන ගොඩක් උත්සාහ කරා මේකෙදිත්. ඉතින් මං ගාව තියෙන්නේ මේ ෆෝන් එකකින් තමයි දැනටත් මේ එඩිට් එක කරන්නේ. ඉතින් ඒක නිසා සමහර තැන් අපහැදිලි වේවි. ඉතින් ටික මං අප්ඩේට් වෙන්න හැමෝම පුළුවන් විදිහට මට උදව් කරනවා ඔයගොල්ලෝගේ දැනුමේ. මොකද මට වෙන කිසිම දෙයක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඔබේ වටිනා දැනුම භෞතික සම්පත් මට සපයා ගන්න පුළුවන්. ඉතින් පුළුවන් අය මම මොනවද ඉස්සරහට කරන්න ඕන කියලා ඔයගොල්ලෝගේ අදහස් ටික දෙන්න. මගේ ෆෝන් නම්බර් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ප්ලීස් පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝගේ දැනුම මම මොනවද ඉස්සරහට කරන්න ඕන කියලා. හෑ ජය වේ හැමෝටම. ලස්සන වීඩියෝ එකක් බලමු තව ටික දවසකින්.